දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ පක්ෂය අතහැරලා ගියොත් එහෙම මන්ත්‍රී ධුරය නැති වෙනවා කියලා වර්තමාන ව්‍යවස්ථාවේ විධිවිධානයක් තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ වෙනත් ආකාරයකට. මොකද මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයට තමයි හැමිලාම යන්නේ, ගිහිල්ලා දැත ශක්තිමත් කරන්න කියලා ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඉස්සෙල්ලා වහාම ගිහින් දිස්ත්‍රික් උසාවියෙන් අතුරු නියෝගයක් ගන්නවා. ඒ තමන්ගේ පක්ෂයේ විනය කටයුතු නවත්වලා ඒ නිසා මේක විහිළුවක් බවට පත් වුණා. ඉන්පසු අපි යෝජනා කෙරුවා 19 සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණත් අනුමත කෙරුවා. අනිකුත් උසාවි වලට බැහැ, ශ්‍රේෂ්ඨාධිකරණයට පමණ, ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි ඒ බලය තියෙන්නේ කියලා සීමා කරලා. එයට විරුද්ධ වුණා. ඒ විරුද්ධ එම වගන්තියට විරුද්ධලා කිව්වා. මට මතකයි කවුරු හරි පක්ෂෙන් නැගිටලා කිව්වා අර මන්ත්‍රීවරුන්ට, දැන් ඔබලාගේ සියලුම ඔබ සියලු දෙනාගේම අසන නැති වෙන්නයි යන්නේ මේ සම්මුතුම කියලා. ඉන්පසු එයද අත්තරින්නට එකඟ වුණා. ඉන්පසු විශේෂයෙන් වාසුදේව නායකර මැතිතුමා, මට මතකයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය අපි යෝජනා කරලා තිබුණේ දේශපාලඥයන් 3 දෙනෙක්, කථානායක, අගමැති සහ විපක්ෂ නායක. ඉතුරු 7 දෙනා සාමාන්‍ය දේශපාලඥයන් නොවන පුරවැසියන්. හැබැයි දේශමාන පක්ෂවලින් ඇතුළත් ඒගොල්ලොත් නම් කරන, ඒ වගේම විපක්ෂ නායකවරයා සහ අගමැතිවරයා එකතු වෙලා පත් කරන 3 දෙනෙක්. ඒ අය සාමාන්‍ය දේශපාලඥයන් නොවන පුරවැසියන්. නමුත් විපක්ෂයෙන් කියා සිටියා ඒක 3:7 අනුපාතය නෙවෙයි 4:3 විය යුතුයි. දේශපාලඥයන් 7 දෙනෙක් ඉන්න ඕනේ, සාමාන්‍ය පුරවැසියන් 3 දෙනෙක් කියලා. ඒ වෙලාවේ 19 සංශෝධනය තවදුරටත් කෙරෙන්නේ නැති තත්වයට ආවා. මොකද අගමැතිතුමා කිව්වා මට මේකට එකඟ වෙලා මාදුරාවේ සෝබිදා හාමුදුරුවන්ට මුණ දෙන්න බෑ කියලා. ඉන්පසු මම ඒ කාලේ මම මන්ත්‍රීවරයෙක් නෙවෙයි, මම අගමැති පාර්ලිමේන්තු දින අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඒ වෙලාවෙම සෝබිතා හාමුදුරුවන්ට දුරකථනයෙන් කතා කරුවා. කත්ත කිව්වා, මෙතුමා කිව්වා, උන්වහන්සේ කිව්වා, මහත්තයා මේ ඔය තියෙන විදිහට හරි කරගන්න, නැත්නම් ඕක කෙරුන්නේ නැත්නම් කවදක්වත් ඒක කෙරෙන්නේ නැහැ, මේක කෙරෙන්නේ නැති වැඩක්, ඒ නිසා ඒ 7:3 යෝජනාවට එකඟ වෙන්නේ කියලා. ඉතින් ඒ අනුව තවත් සලබාර කිරීම වුණා. හැබැයි මම එකක් කියන්න ඕනේ, ජනාධිපතිතුමා එම පාර්ලිමේන්තු දින දවස් දෙකක විවාදය තිබුණ දවස්වල ඉතාමත්ම උනන්දුවෙන් ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරලා ඔවුන්ගේ කැමැත්ත ගත්තා. එතුමා මට කිව්වා සමහර අයට මම පිටට ගහලා මචං කියලා කතා කරනවා කියලා. ඒක ඇත්ත, ඒ ගෞරවය මම දෙන්න ඕනේ. එතුමා ඉතාමත්ම උනන්දුවෙන් මේ වැඩේට යෙදිලා හිටියා. එසේ ඉන්පසු තමයි 19 සංශෝධනයේ 3:2 හම් වුණේ. දැන් 19 සංශෝධනය ගැන මගෙන් අහලා තිනවා, මම සම්බන්ධ වුණ කෙනෙක් හැටියට මෙහි අරුබුදයක් තියෙනවද කියලා. මම කියනවා අරුබුදයක් තියෙනවා. ඒට හේතු වුණේ අර ඇති කරන ලද වෙනස්කම්. ඒ වෙනස්කම් වලට හේතු වුණේ ආණ්ඩුවට පුළුවන් සරල බහුතරයක්වත් තිබුණ නැති නිසා ඒ වෙනස්කම් වලට එකඟ වුණා. ඒ නිසා ඉතාමත්ම හොඳ වගන්ති තියෙනවා, හොඳ ප්‍රතිපාදනය තියෙනවා 19 සංශෝධනයේ. නමුත් මේ නැවත මම කොල්වින් ගැන කොල්වින්ගෙම කියනවා නම් එහෙම, කොල්වින් 72 ව්‍යවස්ථාව හදන වෙලාවේ කොල්වින් කිව්වා රාජ්‍ය ශීර්ෂය මත එකිනෙකා සමග තරඟ කරන කේන්ද්‍ර බල කේන්ද්‍ර දෙකක් හදන්න එපා. ඒ කියන්නේ ජනාධිපති ධුරයයි පාර්ලිමේන්තුවයි අතර තරඟ කරන කේන්ද්‍රයක් දෙකක් හදන්න එපා කියලා. නඩලි සේනානායක මහත්මයාත් කියා සිටියා. මොකද එතුමා ජයජයවර්ධනගේ යෝජනාවට විරුද්ධව කතා කරලා කියා සිටියා. ප්‍රංශේ සහ එක්සත් ජනපදයේ මේක වැඩ කරනවා වෙන්න පුළුවන්. නමුත් අපේ රට වගේ රටවලට මේක ගැලපෙන්නේ නැහැ කියලා, ඒ තුලන සංවරණ එහෙම නැති නිසා. ඉතින් ඔව්, මේ අද තියෙනවා 19 සංශෝධනයේ මේ ප්‍රශ්නේ තියෙනවා, ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ඇති වෙන ගැටුම. ඉතින් මගේ මතය වන්නේ මේ විසඳා ඔබෙන් අහන ඔබ මගෙන් අහනවා ඊළඟට කොහොම මොකද කරන්න කියලා. මගේ මතය තමයි ඒ සම්පූර්ණ කළ යුතුයි පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරලා ආපසු 18 කොහොම නැත අහෝසි කළ 19 හැදුවේ. ඒ නිසා 18 අහෝසි කිරීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් 19 සම්පූර්ණයෙන් ඉවත් කෙරුවොත් එහෙම අපි ආපස්සට යනවා. නිසා මගේ මතය අනුව නම් මගේ හැමදාම මන් දරපු මතය විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරලා පාර්ලිමේන්තු ශක්තිමත් කරන්න කියන එක තමයි යෝජනාව, මගේ යෝජනාව. ඒකෙන් තේරෙන්නේ ජනාධිපති ධුරයක් නැති වෙන්නේ කියලා. ජනාධිපති ධුරයක් තියෙනවා. ඔව්, ජනාධිපති විධායකයේ නාමික හෝ ප්‍රධානියා
සේනානිධි නායකවරයා රාජ්‍ය නායකයා ඒ වගේම අපි මහිතන අධ්‍යක්ෂ හැමදෙනා වගේ එකඟයි යම් යම් බලතල ජනාධිපති ධුරයට තිබිය යුතුයි විශේෂයෙන්ම පළාත් සභා පිළිබඳ බලතල වෙනස් කරන්න කියලා කවුරුත් කියන්නේ. එකම දේ ජනාධිපතිවරයා තෝරන්නේ කොහොමද? මොකද ජනාධිපතිවරයාට නියම බලතල ලැබෙන්නේ ව්‍යවස්ථාවේ වගන්ති වලටත් වඩා Taman තේරෙන්නේ කොහොමද කියලා. ඍජු ඡන්දයකින් තේරෙනකොට බලතල අඩු කෙනෙකුට පවා පුළුවන් එම ඒ ජනවරම පාවිච්චි කරලා කියන්න මට කෙරීම ඍජු ජනවරමක් මුළු රටෙම තියෙනවා කියන්නේ. විද්‍යාඥයින් බොහෝ අය කියන්නේ පාර්ලිමේන්තුවට යන ක්‍රමයකට යනවා නම් ජනාධිපතිවරයා කවදක්වත් ඍජු ඡන්දයෙන් තෝරන්න එපා කියලා. ඉතින් මම හිතුවා මම යුතුකමක් කියලා මම පැහැදිලි කරන එක. මොකද මේ 17 වෙනි සංශෝධනයේ මගේ කාර්යභාරය පිළිබඳව යම් සාකච්ඡාවක් රටේ ඇති වුණ නිසා මම ව්‍යවස්ථා අධ්‍යන ආයතනය නම් ඉතාමත්ම කුඩා ව්‍යවස්ථාවක් දෙන එක පිළිබඳ අධ්‍යනය කර ඒක එන්ජිඕ එකක් ඒක රාජනෝන සංවිධානයක් තමයි. ඒක රජය එකක් නෙවෙයි. ඒටම දැන් අවුරුදු 10කටත් වැඩි මහාචාර්ය රංජිත් අමරසිංහත් මමත් තමයි පටන් ගත්තේ. එතුමා මිය ගියාට පසුව මහාචාර්ය නවරත්න බණ්ඩාරත් මමත් දැන් මහාචාර්ය සෙල්ලෝ කුමාරණුත් තමයි අපි ඒකේ අධ්‍යක්ෂකවරු. මම මේ මම ආරම්භය කියන්නේ මම ඒකේ ගොඩාක් වැඩ කළා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 19 වෙනි සංශෝධනය ගෙනාවේ මේ රටේ මගේ මේ ඔබ තමයි ඉතිහාසය දන්නවනේ මේ අලුත් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන එක ජනවාරියට දුන්න ප්‍රධාන පොරොන්දුවනේ. එම කොහොමද මගේ පුද්ගලික මගෙත් උනන්දුව තිබුණා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම හැමදාම පෙනී හිටියා. නමුත් මගේ පමණක් නෙවෙයි ජනාධිපතිතුමාගෙත් මුළු රජයේත් සෝවිත හඳුරාගේ විශේෂයෙන් අපේ සියලු දෙනාගේම අභිලාෂය.